පෙදන්න එක්ද පන්සිියය පහේදි, පෘතුගීසිීන්ගේ ආක්‍රමණයකටත්, එවගේ එක්දා හයිසිය පනස් අටේදදි, ලන්දේසිීන්ගේ ආක්‍රමණයකටත්. එක්දා හත් සයානු හයේදිී ඉංග්‍රීසින්ගේ ආක්‍රමණයකටත් කියලා. යුරෝපීියන්ගේ ආක්‍රමණ තුනකට අපි මුහුණ දුන්න. වර්තමානයේ මේ පෝට් සිටි ව්‍යාපෘති හරහා. නූතන ගෝලීය නව යටත්විජිත කරණයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවද නක් දැන් මතුවෙලාතියනයි කියලා හිතෙනවා. ගොඩ කරනලද ශ්‍රී ලංකා භහමේට අඇති එම බූමිය අද අයිතිකා අයිතිවාසිකම් කියන්නේ ඒන් බහුතරයක්. ීන කැන භූමී අත්්‍යශය බහුතරය චයිනහාභ කියන වෙළ සමාගමට තමයි ඇත්වෙලා තිබෙන මේ වෙලඳ සමාගම් හරහ තමයි. අර යුරෝපා ජාතී නතුන් ආසිාව යටත්විචද ජටත් භාවට පත් කරගත්ති. එතකොට අභාග්‍යකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වෙලඳ සමාගම් හරහා ලංකාව ඇතුළු ආසිාව යටත් කරගැනීම ඉතිහාසය අමතකකොට මේකට ඉල්ලලා තමා විසින්ම යටත්වීමේ ක්‍රමවේදයකට අද යන බවක් පේනවා මේ පෝට් සිටියට අදාළ මේ පනතයේ කෙටුම්පතෙහි තිබෙන වගන්තිදිහ බැලුව.